ਅੰਦਾ ਵੀ ਕਥਾ ਕਰਨ ਯਾਨੇ ਦੁਰਗਾ ਮੰਡਾ ਜੁਗੇ ਸੇਨਾ ਵੇ ਦੇਵਨ ਸੇਨਾ ਦੇ ਨਾਇਕਿਆ ਨੂੰ ਇਹ ਵਾਗੇਮ ਦਸਮਾ ਯੋਧੇ ਵੰਦਨ ਕੜ ਸ਼ਿਲਪੇ ਅਤਿ ਦਕਸ਼ੀ ਕੋਨ ਸੁਰ ਨਿਮਲ ਯੋਧਿਆ ਗੈਨ ਕੜ ਵਿਟ ਯਾਨ ਗਮੇ ਸੰਗ ਕੀਲ ਬਹੁਮ ਧਨਵਤ ਪੁਦਗਲੇ ਵਾਸੇ ਕਰਾ ਉਹਟ ਦਰਵਟ ਹੱਦ ਦੇਨਿਕ ਸਿਟਿਆ ਮੇ ਦਰਵਟ ਹੱਦ ਦੇਨਾਗੇ ਬਾਲਮ ਦਰਵਾ ਇਹਮਤ ਨੈਤਮ ਵੜ ਪਿਸ ਨਿਮਲ ਯਾਨ ਨਮਿਨ ਹੈਂਦਿਨੋਵਾ ඇත්තුන් දස දෙනෙකුගේ පමණ ශක්තියක් තිබුණා කිසිම වැඩක් නොකරන කම්මැලික් විදියට තමා නිමල ගෙදරට වෙලා සිටියේ මේ කාලෙදි තමයි කාවන්තිස්ස රත්තුමා හැම පවුලකින්ම එක් පිරිමියෙක් රාජසේවය සඳහා එක්විය යුතුයි කියලා නියෝග කරන්නේ ඉතින් නිමල කිසිම වැඩක් නොකර ගෙදරම වෙලා කම්මැලිකම ඉන්න නිසා අනෙක් සොහොයුරන් සියලු දෙනාම තීරණය කරනවා නිමල රාජ්‍ය සේවය සඳහා යවිය යුතුයි කියලා. නමුත් නිමල නම් මේට කැමති වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔහු අකමැත්තෙන් හරි කාවන්තිස්ස රත්තුමාගේ සුළු බිසවගේ පුතෙක් වන දීගාමේ රාජකුමාරිය වෙත යන්න වෙනවා. කච්ච කතිත්ත කියන තොටුපළ ප්‍රදේශයේ පාලනය කළේ දීගාමේ කුමාරයා. ඒ කාලෙදි තමයි එලා රජතුමාගේ මාගම රාජධානියට නිතර නිතර ප්‍රහාර එල්ල වුණේ. එම නිසා දීගාමේ කුමාරයා සිංහල හමුදාව මාගම රාජධානිය මහවැලි ගඟස්වට සීමාවේ රඳවාගෙන තිබුණා. ඉතින් දීගාමේ කුමාරයා හමුවීමට පමණ නිමලගෙන් දීගාමේ කුමාරයා විස්තර ඇහුවා. නමුත් ඒ අහපු තොරතුරු වලින් එක් කරුණක් නිසා දීගාමේ කුමාරයා බොහොම විශ්මයට පත් වුණා. ඒ කාරණේ තමයි එක් කරුවකින් නිමල විසින් දොළොස් ගව්වක් ගෙවාගෙන දීගාවේ කුමරු වෙත පැමිණීම. දොළොස් ගව්වක් කියන්නේ මොකද්ද දන්නවද? ආසන්න වශයෙන් කිලෝමීටර 309ක වගේ දුර. මෙතන සඳහන් වෙන වරුවක් කියලා කියන්නේ පැය 6ක කාලයක් කියලා ගත්තොත් නිමල විසින් පැයකට කිලෝමීටර 51.5කට වඩා වැඩි වේගයකින් ඇවිදලා තියෙනවා. ඉන් පසුව දීගාභය කුමාරයා විසින් නිමල පැවසූ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට උපායක් යෙදෙනවා. කුමාරයා විසින් මිහින්තලේ හිටපු සිය මිතුරෙකුට නිමල අතේ ලියුමක් යවනවා. ඒ විදිහට දීගාභය කුමාරයා ලබා දුන්නු ලියුම ඉතාමත් ඉක්මනින් කුණ්ඩල නම් මිතුරා වෙත ලබා දුන්නු නිමල දිසාවැවෙන් දියනාල ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගෙන දීගාභය කුමාරයා වෙත දින භාගයකින් පමණ පැමිණෙනවා. ඉතින් මේ දීගාභය කුමරු හිටපු තැන ඉඳලා මිහින්තලයට ආසන්න වශයෙන් කිලෝමීටර 463කට වඩා තිබුණා. ඉතින් එදා නිමල විසින් කරපු හපන්කම නිසා පුදුමයට පත් වුණු දීගාභය කුමාරයා ඔහුව කාවන්තිස්ස රජු වෙතට යොමු කළා. දොළොස් හැවිරිදි තරුණයා දැකපු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් වෙන්න පුළුවන්දයි හිතලා ඔහුගේ ශක්තිය පරීක්ෂා කිරීම සඳහා කඩුවක් මෝහත් කිරීමට බාර දුන්නා. ඔහු ඉතාමත් සුළු කාලෙකින් මෙම කඩුව මෝහත් කරා. පසු කාලෙක නිමල ඉතාමත් දක්ෂ කඩුසටහන් ශිල්පියෙකු බවට පත් වුණා. තවද දුටුගැමුණු රත්තුමාගේ කාලේ ඉතාමත් දක්ෂ කටුසටහන් ශිල්පියා විදිහට ඔහු තමයි හැඳින්වුවේ. ඒ වගේම ඔහුගේ වඩාත් ප්‍රියතම ආයුධය විදිහට පත් වෙලා තියෙන්නේ විශාල කඩුව. දින විජිතපුර සරණයේදී දුටුගැමුණු රජතුමා ශක්ති පරීක්ෂාවට රාබීමේ තලයක් සංවිධානය කරනවා. මේ පරීක්ෂාවේදී රාණැලි 16ක් පුරවපු විශාල බඳුනක් බීමට යෝධීන්ට අණ කරනවා. අනෙක් යෝධය මේ කටයුත්තට තමාට නුසුදුසු පවසමින් ඉවත් වෙලා යනවා. නමුත් නිමල යෝධයා විසින් මේ කටයුත්ත බාර අරගෙන සම්පූර්ණ රා බඳුනම බීලා අවසන් කරනවා. ඉතින් මේ විදියට සුරාව පානය කරපු නිමල එදා සිට සුර නිමල යනුවෙන් හැඳින්වෙනවා. මොහු ප්‍රසිද්ධියට පත් වෙන තවත් හේතුවක් තමයි දීඝජන්ත යෝධයා සමග කරපු සටන. දීඝජන්ත යෝධයා කියන්නේ එලා රත්තුමාට හිටපු දක්ෂම කඩු ශිල්පියා. අහසේ කරණන් ගැසීමේ අති දක්ෂයෙක් වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීමට කල නොහැකි නිසා විහාර මහා දේවිය විසින් ඔහු මරා දැමීම සඳහා උපක්‍රමයක් යොදවනවා. දුටුගැමුණු රත්තුමා වාසය කරපු කඳවුරට සමාන කඳවුරු 32ක් ඉදි කරනවා. ඒ හැම කඳවුරකම දුටුගැමුණු රත්තුමාගේ රූපයට සමාන පිරිරුවක්
ඉදිකලා. දීඝචන්ද යෝධයා හිටියේ එළාර රජුගේ අවසාන ආරක්ෂක වළල්ලේ. ඉතින් ඔහු දුටුගැමුණු රජතුමාව ඝාතනය කිරීමට හිතලා මේ බලකොටු 32ටම අහසේ කරණන් ගසමින් ඒ වගේ තිබුණු දුටුගැමුණු රජතුමාගේ වගේ සකස් කර තිබපු පිළිමවල හිස් ගසා දමනවා. ඒ බොරුවට මවාපාන්න හදපු කඳවුරවල තිබ්බ පිළිම 32ම හිස් ගසා දැමීමට පස්සේ තමයි දුටුගැමුණු රජතුමා ඇත්තරම් වාසය කරපු 33වැනි කඳවුර වෙත දීඝචන්ද යෝධයා පැමිණෙන්නේ. ඉතින් විහාර මහා දේවිය යොදවපු මේ උපක්‍රමය නිසා දීඝචන්ද යෝධයා දුටුගැමුණු රජතුමාගේ පෙරමුණට පැමිණිද්ද අතිශයින්ම වෙහෙසටපත් වෙලා තමයි හිටියේ. මේ විදිහට දුටුගැමුණු රජතුමා මරා දැමීමට ඒ දිහාවට යන දීඝචන්ද යෝධයා දැකපු සුරනිමල යෝධයා එන්න මෙහෙම කියනවා. ඒ බොල කුලුටු දෙමළෝ තව යුද්ධ කරන්නට ආසන වෙන පැත්තකට නොගිහින් සුරනිමල වෙන මා කරාවල් කියමින් කෑ ගහනවා. මේක ඇහුණු දීඝචන්ද යෝධයා මෙතනම තෝව මරනවා කියමින් කඩුවත් අමෝරාගෙන සුරනිමල යෝධයා වෙතට අහසින් පයින්නවා. තමන් මෙතට වේගයෙන් පයින දීඝචන්ද යෝධයා දෙසට සුරනිමල යෝධයා පලි හැල්ලුවා. කොයිතරම් වෙහෙසටපත් වෙලා තිබුණා තාමත් ඉතාම ශක්ති සම්පන්න වූ දීඝචන්ද යෝධයා පලියත් සමග මොහු මරන්න ඕනි කියලා හිතාගෙන ඉතාමත් වැරෙන් පලියට පහරක් එල්ල කරා. ඒ වැදුණු පහරින් පලිය දෙපළු වෙලා ගියා. නමුත් සුරනිමල යෝධයා ඊට කලින් ඉවතට පැන්නා. පලිය අතහැරපු ගමන් දීඝචන්ද යෝධයා දෙපළු කරපු පලිය එක්කම බිමට වැටුණා. වහාම නැගිට සුරනිමල යෝධයා බිම වැටුණු දීඝචන්ද දෙමළ සෙන්පතියට කඩු පහරක් එල්ල කරා. ඒත් එක්කම පුස්සදේව යෝධයා කන් විහිරි කරන හනි හක් ගෙඩිය පිම්බා. දෙමළ සේනාව සීසීකඩ විසිර ගියා. එළාර රජුරුවත් එතනින්ම නැවතුණා. එම සටනේදී දෙමළුන් බොහෝ පිරිසක් මරණයට පත් වුණා. යුද්ධයේදී වැව් ජලය ලේ විලක් බවට පත් වුණා. එම නිසා ඒ වැව එදා පටන් කැලැත්තෑ වැව නමින් ප්‍රසිද්ධ වුණා. විජිතපුර බලකොටුවේ ප්‍රධාන දොරටුව කඩොල් ඇතා විසින් බිඳ දැමුවා. නමුත් ඇතා සකස් කරපු මාර්ගයේ ගමන් යන්නේ නැහැ කියලා හිතපු නන්දි මිත්‍ර යෝධයා තමන්ගේ බාහුව ප්‍රාකාරයට පහර දුන්නා. රියන් 18ක් වූ එම පවුර 10 රියනක් දුරට ගිහින් වැටුණා. ඒ වෙලාවේ නන්දි මිත්‍ර යෝධයා බොහොම ආඩම්බරෙන් සුරනිමල යෝධයා දිහා බැලුවා. නන්දි මිත්‍ර යෝධයාට දෙවෙනි වෙන්න කැමති නොවූ සුරනිමල මේ ප්‍රාකාරයට උඩින් විජිතපුරයට පැනලා. ඒ විදිහට පැනපු සුරනිමල යෝධයා තමන්ගේ විශාල කඩුවෙන් සතුරංග විනාශ කරා. සටන අවසානයේදී මේ විදිහට විශාල සේවයක් කරපු සුරනිමල යෝධයාට තෑගි භෝග බොහොමයක් දුටුගැමුණු රජතුමාගෙන් ලැබුණා. ඒ ලැබුණු ධනයෙන් පින්කම් කරමින් සුරනිමල යෝධයා තමගේ ඉතුරු කාර්යය ගත කරා කියලා තමයි සඳහන් වෙන්නේ.